නමබුද්ධය ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුන අද දහසේදීත් මේ පින් බර උදහසන අපි සෝදානන්ගන්නේ පින් සිතුවිල්ල සදහම් දේශනාතුළින්. අපි ජීවිතට යහපත පිණිස පවතින්න උතුම් දහම්කාරණාවත් ඉගෙනක ඇති පිගතුන අදවශේදීත් මේ පින් සිතුල්ල දහම් දේශනාවට බැතිපර දායකත්ව සලසල දෙෙනවා තිස්ස පැලපාර මැදපිට ැන් හගුරන් කෙතන දිිපියය ලිපිණි පදිංචි පින්නත් සුයිමාලි දිසානායෙක මහත්මී සහ රසංග තිසේර මහත ඇතුළි පවුලි සියලු දෙනා විසි නැපිගතුන් බලාපොරොත්තු වෙනවා තිස්තුමිනි දැමදිනය යෙදෙන සුවිමාලි දිසානායෙක් මහත්මීයට නිදුක් නිරෝගි සූපිණිස ජනිතවන සියලිපුුණි සම්බාර ධර්මයන් අනුමෝධන් කරන බලාපොරොත්තුවයි. පින්නතුනේ ජීවිතය මහත්පුද ආකාරක අපි නොහිතන නොපතන වෙලාවට අපිට මනස්සලෝක ඇ හැල යන සිත. එනිසා භාගිත වස් වදාලා මේ ජීවිතයේ ඇත්තතත්ත්වේ තේරුන් අරගෙන යථාර්ථයට මුොහුණ දේලා සත්‍ය කල්පනාකර ශ්‍රාවකක් බවට පත්වකි. මකද බුදුරජාන්හන්සේ හඳන්නවා සත්‍ය නම කියලා උන්වහන්සේ සත්‍යයි ලෝකට දේශනා කළේ. එනිසා පංගතන අපිට පුරුවන්නන් අපේ හිත හොදුර පහදුව ගන්න මෙන්නම සත්‍යය දෙසූ ඒ හසිරමත් බුදුරජාහස ගැෙන එපමණකීම අපි ජීවිතයට ආරක්ෂාව සැලසින්න ගමන්මග ආරම්භෙන ඉනිසා බුදුරජාණශ වදාල ශ්‍රද්ධාවකන සම්පත්තිය ජීවිතයට ට එකතු කරගන්න තරන් වාසනාවන්තවෙන්නකව එක අවස්ථාවක නාගසින මහරතනස් වදාල පැහැදී මැතිවෙන ස්වභාවෙන් නතුබව තමයි කින මේ ශ්‍රද්ධාවකිලක ඉතුර ශ්‍රද්ධාවය තුුණට පස්සේ විසිරච්ච සිත ටිකටික සංසුන්ගන්න පටගන්නවා ඒ ඒ අරමුණී කැලවිච්ච සිතුවෙලි එක තැනකට ගුණ වෙන පටන්ගන්නගේ එදකොට එකගුණ සිටිං අපි ධර්ම ඇවත් පගතුන ටික ික මේ දහම් කරනු අපිට තේරුම් ගැන පටගන්නවා කිය ඔබම කල්පනා කළ බන්න ඔබට අදදක මැති ඔබ විසිච් වෙලාට එමනත්තනං ඔොබ අධික දුකෙන් ඉන්න වෙලාවට අධික සතුටකින්ඉන්න වෙලාවට අහන් දකින දේවල් ඔබට එක්මනින් අවත වෙලා යන හේතුව හිතීතියෙන් කැළඹිලි සාගත බව හිතේතියෙන් කළබල කාරරි බව. ඒනිසා බුදුරජාණාස වදාලා මේ සද්ධාවනම සිත පහදිින් වැඩ පිළිවුල ටෙන්ඩ උත්සා කරකි. ඒකට ලස්සන උපමාවක් කියනු නාක්ෂසින මහරහතන් වන්ස ඔන්න සක්කති රජුර සිවුරංග සේනාවරගෙන පෙන්වතුන. පුංචි දොළපාරකින් බැහැලා ඒ මගකින් ඉවත්්‍යනා කියන. දොළපාහර කරහට ගමන් කරලා එක තැනක කඳුරු පැඳගන්නවා කිය එතුර ඔන්න පිරිසට දිය පිපාස හැදිල බලධ අර පොංචි දොළපාර සම්පූර්ණය බොර පැවෙලා කැලබිලා රජුරු කනුව කියනවා සේවකෙන් සේවකන මේ උදකප ප්‍රසාද මානික ගැෙනහිල්ලා ඒ වතුර දමන් එදුර ජලීර් දැම්මට පස්සේ ජලී තියන පෙද පාසි මඩ ආද සියල්ද යටට කිලා බැහලා ජලය ඉතාම ප්‍රසන්න පැහැදිලි ස්භාාවවිට පත්වනෝක. ඒ රහතන්නස් විස්තර කරනවා අන්නේ වගේ මයි. මේ ස්්‍රද්ධාව කියන ගුණේ යම් ජීවිතයකට ලංවෙද්දී. හිතේ තියන කැලබුණු බව සැකකුකුස් විපිල්ි සරභව, හාත්පස විශරිලාගේ ස්වභාවය නැතිවෙලලා හිත තැන්පත්වන පටන් කරනවා. එන් සපින්ගතුන බුදුගුණසිහිකරනවනම් හිතේ කරමනක තියයාගන්න ගොඩා පහසුවෙන්. ාගතුනශ වදාල තතාගතයන් වහන්සේ නැමැති ඒ මහා බ්‍රහ්ම රාජ මහා ගුණුවන්තු මනුසරත්නී ගැන හිතද්දී හිතු රජුවෙනෝ කියිය ඒ ගැන සිහිකරද්දී අකුසලීම් බීර ඉන්න අවශ්‍ය ශක්තිය අභිවාානී ආර් ශාවකය තුළ ජන්තුවෙන් පටගරනක භාගිතුන් දේශනගල තිනො පිගතුන බුදුගුණ සිහිකරනකොට බුදුගුණ සිහිකරන ශාවකයා රාජීන් පීඩිච විච්ච ලෝක අතරී ග නැතුව සැපසේන කෙනෙක් බොට පත්වෙන්න සුදුසෙක්කන වගේ බුදුගුණ සීක නාර්ශාවකය දේශීෙන් පිච්චිපිච්චීන ලෝකය අතරේ දේශයේ දුරු කරලා නිමිල යන්න සුදුසෙක්ක ෝක. මෝහින් මුලාවිච්ි ලෝක සත්ත්වය අතරේ මෝහේනම්මෝ අඳුර දුරු කරලා සැපීට පත්න්න සුදුසෙක්ව නෝක ඉන්ස පන්නතු මේ ශ්‍රද්ධා උපදවාගෙන චිත්ත පසාධී උපදවාගෙන අපිට පොළුවනි මේ බියජනක සසරින් එතිරට පැනග එන් සයි සඳහා උපකාරයක් පිින්සි තමයි අප මේ ධර්මය සාකච්ඡා කර ධර්ම කරුණු කියලද ධර්මදාානය සිද්ධ කර එතරම සියල්ල අපේ ජීවිතය අභියවුද්ධී සැපේ පිණි අපි කරන්න යහපත් වූ පුුණන්නි කර්මය. එනිසා අදදවසිත් මේ උදයස නොබට පින් සිතුවිල්ලක් උපතුවගන්න හරම වටින දහම්කාරණාව කියල දෙන්න අප සූදානගේ දුරජාශ වදාලා මෙන්නමී කියන අඩුපාඩු පහ යම් භික්ෂත් තුළොහග හිපාසගේ තුළහෝ තිබුණොත්හෙම දර්ුමාර්ගේ දියුණු කරගන්න නිියුණදක්වා ගමන් කර දී පුද්ගලට කවදාව තවස්ථාව කළ බන්නේ කිය බලන්නතකොට දර්මී ගෞරුවෙන් පරිහරණය කරන හැටිගන් බුදුරජාණාන්ශ වද ලස්සන දහම් කරන්ටක කපි කෙනග නික තමයි පංගතර භාගතු ශ වදාලා ඔන්න කෙනෙක් කින්නෝ කියනවා බනහනුව කියනවා හැබැයි මේ පුද්ගල බණහන්නේ ගුණමකු බවවි යටකරගත සිතින් කියනවා ගුණමක බවවින් ැඩීිය සිටන් ධර්මය අනෝක කුමක් වේවිද ඒ ජීවිතීට මේ පරම ගම්බී ධර්මය අහිංසක නිහතමානී කෙනෙකුට ලැබී යුතු අයිංසක නහතමාන කෙනෙ අවබෝධ කලයුතු ධර්මය ගुුණමක පුද්ගලයගේ තින් දෝෂය නිසා ඒ ජීවිතයට සම්බන්ධ වෙන්නකිතු ධර්මය ආ ඉන්නවා හැබැයි යම් කෙසි විදිහට මේ ධර්මය තිෙන ගුණේ මකන අදහසක් හිතය පැලා ගෙනවා ධර්මය මතු කරන ගුණේ අපි කියවන්න රාතන්නා සිනමට ප්‍රසන්සාාවෙනවා කල්පනා කරනවා කුමක් නිසා මේ පුද්ගලීන්ට මේ ධර්මය මිත්‍රර ප්‍රසන්සාහ කරනවා ගුණ මකන විදියට කල්පना කර න ොන කල්යානමිත්‍රේග් ගුණ කියන. කල්පනා කරන අපිට ඒවාගේ යුදධවිය කිසි උදවක් කරනේ. මට කිසි බෞද්ගලික උපකාරක් කර නැතිෙක් ගැනීම ගුණ කියන්න කියලා. ගුණ මකන සිටං අර ධර්මී තියෙන වටිනා අර්ථය ගන්න අවස්ථාව නැති කලය. එයින් සපින්හතුන කෞරුවට කෙනෙක් ගුණමකු සිටින්. ගුණමකු බවින් මැඩගත්ත සින් ධර්මයන වනන් මේ ධර්මීතියන සැබය පනමිටේ. හැරින් නිදහස්ව වන්න පොළඹබන සුළුමේ ර්මී සැබය පණිවිඩේ ඒ පුද්ගලයක්ගේ ජීතයට එකතු වෙන්න කියන. මොකද දර්ුවලකමතිය තමා සතුූමයි දෝෂයේ තමා සතුව මතියාගෙන ධර්මයට කන්දීගෙන සිටිය. එනි ස පංගතුන අපි තුළ තියෙන අඩුපාඩු අපි දැක දෙක හඳුන ගන්නු භාගතුරශ වදාලා ඔන්න ලස්සනට ඉන්න කැමති දුවක්කරරි පුොතෙක්හර දරුණ ක කියෙනෙ කන්නා ියක්ලනට යනොකගේ. ගෙහිල්ලා ගේ මන හොදට වීමසල බලල්ලා කැෑල් තිය නොන ඒ දුරු කරලා. ලස්සනට කොන්්ඩි පීර ලස්සන්න සැරසිෙනවාගේ ඇඳුමේ තියන අඩුපාරුටික බල ොද අඩුපාඩු සකස් කරලා පිළිවෙලකට සකස් කරගන්නවා. ඒ වගේ බුදුරජාන්ස වදාලා ජීවිතයේ සකස්කරගන්න පගත් මහන් ඔබ දහම් කැඩුපතක්කපු දෝගන්ගේ. ඒ දහම් කරප තමයි කියනවා මේ ධර්මය ජීවිත ගලප බල තිීන ක්‍රමේ. හි නිසා අපේ අහන දහම් කරනු ටිකට එකතු කරගන්නවා. එතුකොට දම්මය අහද්දි අපේ හිතේ හටගන්න යාම්කිසි දොස් අඩුපානු වැර්දිතයෙන් සකස් කරගන්නයි අපි මේ ධර්මීෙන් අවවා දන්ශාසන ලබා ඒ ස දහමයි කල්්‍යානු මිත්‍රන්ගේ උපකාරය අපි ටවශවේ. එලනු බුදුරජාණාන්ස වදාන පංගතුනේ තවත් කරණාව. ඔන්න කෙනෙ කිින්ව කියනවා බාණහනෝ කියනවා හැබැ හිතේ තියෙන්නේ කුමක්හෝ කොටසක් කල්ලගන්න. වාදවිවාද කරන අදහසක එල්පගෙන ඉන්න කිය. ඒළඟට ඒ අහනදී මොකක්කරි සිදුරක් ඇද කියලා. කල්පනාව ඉන්නවා කිය. එතුර බනාහද බලන්න පවිට සිතකි එක කරන්න. මොකක්කරි වාදීට කෑල්ල කල්ලගන්න අවධානක ඉන්නවාක. මොකක්කරි සිදුරක් ඇදමේ ධර්මය කියලා අවධාන ඉන්නවා කිය. අව දධර්මය පට. හුවයන ප්‍රසන්න සිතින් නහතමාන සිතකින් බැතිබර සිතකින් ධර්මය අහන් ලබන ප්‍රතිඵල කිසිවක් එබඳු කෙනෙකුට ජීතයට කවදතකතු කරගන්න. දෝෂීකයිද තවාගිම මී දෝසිීතියනෙන නිසා. එති නිසා බුදුරජාණස් වදාලික අවස්ථාවකුම ධර්මීතියන ගාම්බීරබ වලන්න ුද්දක රාම්පුත්තිකන ශාස්වරය කිවක න කතාවක් මී දැක්කවිට නොදක කියල මෙබඳ ප්‍රකාශයක් කරනෝකගේ. එදකුට බුදුරජාන්ස වදන මේ පුද්ගල මේ කියන්නේ. දැල්ලිපිහි ආරම්භයා කිය දැලිපිහි තලී කෙනෙකුට ඇස්දකින් බලන්න පුොළුවන්ගේ හැබයි කොච්චර මහද කියලා ඇස් දෙකින් බල්ල තේරු ගන්න බෑකන් දැලිපිය අල්ල ළමයි බලන්නුවන කැපනවද නැති කියලා. මොහත පෙන් නෑ කිය. දැක්කවිට නොදක කිය ොහම ප්‍රකාශයක් කිය කිය ඉන්නවාගේ. බදුරජන්නස් වදාලා පින්නත් මනින ඔය ශ්‍රාවකයවේ ලාමකු දැලිපහය කරභියාවේ කිව්දී ගැලපන දෙයක් නෙව කිය. දැක්කවිට නොදක කියල මනාකටම කියනුවනම් කියන්න තියන්නේෙ මේ තතාගතියන් වහන්සේ වදාල මේ සා බෝධි පාෂික ධර්මනම්මු මේ යුතුම් ශීසදධර්මටමැගේ බුදුරජාන්නශ වදාල පංගතුන ඔන්නේ යම් කෙනෙක් මේ තතාගත භාෂිත මේ පිරිසුදත් සීද සදධර්ම හොදත් තේරුගන්න ධර්මීයට හිත හදුවගන්න ඒ ශ්‍රාවකයා ඒ කාන්තයම නිෂ්ටාවක් ටනෝක කියනවා මේ ධර්කොටස් අඩුාඩ මේ මේකටස් ධර්මයයට අලුදෙන් එකතු කරයි කියලා කිසිම කරුණ දකිනෑ කිය ධර්මී මනාකට දැක්කොත් මේ මේකට අඩුපාඩුව කියල දකින්න දැම ධර්මි නෑ කිය දැක්කවිට නොදක කියන්නේ මේ තතාගත ශීෂත් ධර්මට කුටස් අඩුයි කියල කිසි අඩුපාඩුව මේ ධර්මිත නෑක. එළඟට වදාලා ධර්මය දෙකුප ්‍රාවකයට බමීකොටස් මේ ධර්මයෙන් ඉවත් කලෝති. මේ ධර්මය වඩාත් පිරිසිදුවෙනවා කියලා මෙහි දෙයක් නෑකි නො තාාගතු භාෂි්දරම. මනාොට අඩුත්නැතුව වැඩිත් නැතුව සසරුදුකින් නිදහස්යෙන් උපකාරවෙන් කොටස් ටික අපිට භාගිතුනා දේශනා කළති. ि सा දහම පතුන ස්වයි මුල්මැදාග පිරිසිදුවට දෙසූ දහමක් ඔබත් මමත් में යහන්න ඒළग මේ ජීවිතේिय ප්‍රතිपර ලැබිය कि දහමක් ඔබත් මමත් में යහන්නේ අනුගमන කර शाියි කාලට අයිති නොවන දහමක් ඔබත් මමත් में යහන්නේ අනුගने කර ඒ ළඟට ඒහි පස්කයි ඇවි බලන් කියන්න පුළුවන් දමක් ඕपनයියි තමා තුළට පමණවා ගත තු දහමක් ඔබත් මමත් මේ පිළිපදී පච්චත්තං වේදි තබබෝ වි්ඥෝයි නොවනැති අය තම තම නැන පමණින් අවබෝධ කරගන්න දමක් අපි මේ ගැනක එටී නිසා ධර්මේ ගුණ සිහිකර කර මේ දහම් කරුණු මතක දයාගන්න උසාමත්යෙන එතුට අපිට අභිමානයක් තියනවා අපි පුරුදු කරම දේගෙන අපිට අභිමාණයක්යෙනවා අප ශ්‍රවණය කරන දේගෙන අපිට අභිමාණයක්ෙනවා අපි පුරදු කරන දම්මාන් දම පටිපදදාගේ. හිදේ නිසා ආර්ශ්්‍රාවකය ධර්මී හැසරීම තුළින්ම අභිමානු වත් බව තේජසක් විසාාර්දවක් පදෝගනෝගේ. දෙැම් භාගිතුන දේශනා කලා තියන පංගතුනී ඔන්නු උපාසක කින්නව කිය නවා. සත්තු මරනෝ කියන. හොරකනුත් කරනෝගේ. වැර්දිකාම් සේවනිත් කරනෝගේ. බොරුව මත් පැන් මත්දව භාගයත් කරනෝගේ. බුදුරජාණස් වදදාලා. මී පස් පව් කරන තා කරන මේ උපාසකයක් කෙසි තේජසක් නැති. තේජස් රහිත පුද්ගලයේ කැටියටමයිකිනු මේලෝක ජීවත්තය. මේ අකුසල් නිසා සුගතියත් අහිමයෙනවා. මේජී විතේදීත් නින්දාවට ගැරහීමට ලක් කනෝකය. කෙසි තේජසක් නැති කෙනෙක් කිය. ඒ තේජසක් නැති කෙනෙකුට සුගතියක් හිමිවෙන්නෙත් නෑ කිය. දුගතය මමුපපුත පිනිස්කරම සකටවයනෝක. එනිසා පෙන්ගතුනේ. සියලු යහාපත උපදු වන ධර්මය යහන්දිී. මේකයෙන් දොස් අඩුපාඩු අපිතල තියෙනවාද කියලබ හොඳත්‍ර විමසිලිමත්වය. සිදුරහෝයින අදහසින්ද මත් මේ කන්දී ගැනීම. වැරැද්ද අල්ලගන අදහසින්ද. මමත් මේ බනහගෙනින්. වාජවිවාද කරන අදහසින්ද. මමත් මේ කන්දීගෙනනි කියලා තම තමක් ගැන විමසිරිිමත්වය. ඒළඟට පංගතුනේ තවත් කරුණක් භාගිතු වනාශවද තුමනි කරන තමයි. ඔන්න කෙනෙක් බනාහනෝ කියනවා හැබැයි ඉන්නේ ධර්ම දේශකයන් වහන්ස ගැන ගැටිච්ච සිතින් කිය ක්‍රෝධී කියනවා ගැටුන තරහ සිතකින් ඒ දොස් කියන අදහසි ඉන්නවා කියන දේශකයන් වහන්සකිර එතුරු බලන්න මේ දහමේ හැබැයි අයිතිකාරය භාගයක්ත් බුදුරජණන් වහසේ උන්හසගේ හදමඩලින් පැනනැගි්චු ධර්මය එතුර රහත් මොනිවරයන් වහන්සල ධර්මය දේශනා ක අනතුරුව මාර්ගී වඩ මාර්ගී ෘදුකරු මාර්ග පර ලාබී සගරුවන් මාර්ග පාලිය පාසකු පාචකව ධර්මය දේශනා කරළ එතුර අදකාලි ධර්මය හසරන කල්ල්‍යාන් මි්චන් හසසිල ශ්‍රාවක සගරුවන ධර්මය දේශනා කර. එතුකට තමටමේ ධර්මී කෙල්දින කිනාගෙන ගැටුමක් ඇතිවුණු හිතේ නොරුසනාබාව ඇතිවුුණු අන්න ඒකත් හේතුවෙනෝ කියනවා දහම් කරුණ තේරුම්න හයන් දාහම් කරුණක් මතක නොයි බාහිරට පේන පුළුවන් හොඳ ඒට සුදවෙදලා හොඳට වාඩි වෙලා අවධානින් හන වගේ හැබැයි හිත ඇතුලෙ ක්‍රියාර්මක වන්න පුළුවන් මී පුද්ගලයා ගත් සුල තියෙන අඩුපාඩු සමට දේශකයන් වහසගේ අඩුපාඩු හිත හිත. බැනබ ගැටිච්ච සින් ඒ වි සුදුුවවෙදර වාඩවි ලයින්න වෙන්න පුළුව. ඇති නිසා බාහිරටත් වඩා අ්‍යන්ත්‍ර ජීවිචී පිරිසිදු බවයි අපිට ආරක්ෂාව සරසා ඉති නිසා බාහිර කොච්චර පිරිසිදුවට ලස්සනට ඇදුම් ැඳලා සැප සම්පත් සහිතෝ හිටියත් අභ්‍යන්තර ජීවිතය අපිට සිදයින්න ඒ ජීවිත සුගතිගම වන්න සුදුස කපාට පත්වෙන් ඉතිනිසා පිගතුන ධර්මය හද්‍ය ඔය කියන අඩුපාඩු තමන්තුල තියෙනවද කියලා හොදුවට වවිම සිිල්මත්ය ගුණමකු බව ඊළඟට වාද විවාද කරන සිදුරහුවය නදාහසිම් බනාහනික ඊළඟට ධර්ම දේශකයන් වහන්සේකි ගැටිච් සිට ක්‍රෝධ සිටන් ධර්මයහනිකමීවා යහපත බිනිි පවති. එඉල්ලන් පිත්‍රී බුදුරජාහසශ ව දර තවත් කරනු. පින්නත් මහ්‍ය ඔන්න කෙනෙක් කන්නවා කියනවා ධර්මයහනුව කියනවා. හැබැයි ප්‍රඥාවනය කියවා කෙල තුළුයි කිය මන්ද බුද්ධිකයි යහපත අයහපත් තේරුම්ගන්න වාසනාව අහි මෙච් කෙනෙ එක එබඳු කෙනෙකුටත් අවස්ථාවක් නයකි ඒ නිසා බදුරජාණන්ස් වදාලා ධතාගතයන් වහස පහල්වෙලා ඉන්න අවස්ථාවක් ෙනනෝකගේ. ශ්‍රාාව රහතන් වහසේලා කලලාාන මිත්‍ර හැමතැනම ධර්ම දශ කරන්න යනෝගේ. හැබැයි කෙනෙක් කෙපදිලා ඉන්නෝ කියනු මධ්‍ය දේශ ධර්මය තියන පැත්තකම හැබැයි කෙල සොළුව කියනවා. නෝඩ නෑ කියන ප්‍රඥ්ඥාව වර්ධනය කරන අවස්ථාව වහිමිකය. එබඳු කෙනෙකුට මේ ලබාගත් මනුස් ජීතය අක්නය. න සම්පති අහිමවෙච්ච නුසදුසු අවස්ථාව කියන එක ධර්මය අවබෝධ කොච්චරදටහටත් ඒ ප්‍රज්ඥා සම්පත්තිය උපති නෑ කියන ඒ ප්‍රजඥ සම්පति පිහිට නැති නිසායි ජී කෙළ තුළු සවභාවය නිසා තිනි සතුන එබඳු කියෙනෙකුට ධර්මය අවබෝධ කිරීම අවස්ථा වහිමී භාගුව අනි පතදනා කළති න ගුඩාක් නොුව නැති ප්‍රजඥාව होතියෙන මනුස්සෙක් මධ්‍ය දේශයකන් ධර්මයහින ප්‍රදේශයම පදිලලා නෝකය. ගොඩක් නෝනැත් දහම්පදයක් ඇහන සැනින් අවබෝධ කරන තරන් තිවුණු ප්‍රඥාවකින්ත්. හැබැයි බුදුරජාණා ස්ව දාල පින්නත් මහනිනි ඒ කාලට මේ ලෝක තාතාගේ තරහ සම්මා සම්බුදුගෙනක් නැතිවෙන පුළුව. ඒ පුද්ගලයාට ද ජීවිතය අවබෝධ නවස්තා වහිමය කියන කොතර නොනැත්ති වනත් බාහිරං මේ ශ්‍රසත් ධර්මය අහිනතා කර. ජීවිතය මෝර්ලෑනෑ කිය ඉතිය නිස පින්ගතුන අපිට මේ අවස්ථා ඔක්කුම මගහැරිලා මේ ලැබිලතියන්න ගොඩා දුර්ලබ වාසනවන්ත කාලය. ඉති නිසා ඒ ගැන හොදට අවධානී ධර්මය හදදි ඔබ මේ කියන අඩුපාඩු දුරුකරගෙන ජීවිතයේ සකස්කරගන්න තම පින්ංචිත්වෙල්ල කුපතුවා ගතියොක්තේ. ඊලට භාගතුනාශ වදදාලා තවත් කරුණක්ති. ධර්මය අහදදි හොඳට වවිමසිිලිමත් යන්න කිය උන්නන් දේශනා කරනවා ගුණමකු බව නැතුූබනාන් සිදුරුහුව අදාාසිං වැදිහුව අදාහසිං තොරු ධර්මයන් ධර්ම දේශකයන් වහන්සේ කරරි ගැටුන සිතක් නැතුූ ධර්මයන් ඊළඟට කෙලතුළු නැති ප්‍රඥ්ඥාවන්තු බව උපදුවගන්න මහන්සිගන්නක. ඉ නිසා ඔය වගේ කරුණු රාසියයක් බුදුරු ජනාාස් විස්තර කරනවා ධර්මය අහදද මේ ධර්මය ජීවිතයට එකතු කරග. හිතිේ නිසා භාගතුනා සිගේ මේ ධර්මය තියෙන්නේ මෙලොවට විතර යහපත පිණිසනෙව. පරලෝටත් ඒ කාන්ත පිණිස යහපත මේ ධර්මයමයි. ඉතිේ නිසා ඔබ හොදර මතකතියාගත යතු කරුණක් තමයි මේ ධර්මයකිරේ ගෞරුව එපදෝගත් ඒ ගෞරුව උපදෝගත්තත් අපිටත් පලුවන මේ ජීවිතයට. සාර්ථක කරගන්න. එළඟට බුදුරජාණන්සි වදාාන පස්වෙන කරන තමයි ධර්මය අහන කෙනා අවබෝධ නොච්ච දේගෙන අවබෝධනා කියලා අදහසකන්න. එතගනත් පෙන්ගතුර කොච්චර ධර්මය හවත් අර තමන්තුල තියෙන මාන්‍යය නිසා. අවබෝධ නොවිච්ච දේගෙන අවබෝධ වනා කියන කල්පනාව නිසා ධර්මය දීවිතිර සම්බන්ධ වෙන්නේ එක. එතුර බලන්න බන්න මේ කියන අඩුපාඩු තිබුණ ති ච්චර ොනෑහවත් අවබෝධ කරන සුදුස්සෙක් වෙන්නැකි. එන් සපින්ගතුන මේහිෙ නඩුපාඩු තමාසර තියනවද කිය ල හොඳදුුට විමසැලිමත්ත. ඒ විමුසිලිමත් වෙලා මේ අඩුපාලුටක හදාගෙන හොඳට කංයමාගෙන ගෞරුවෙන් ධර්මීශයකර. එක අන්තේ ඔබටත් පොළුවන්කව ලැබේ මේ ගෞතුම බුදුසසුනයීම. උතුම් ධර්මී පිලිසරණ පිහිට ආරක්ෂාව ජීවිතයට උපදෝග හිදයනිසාපිට මේ පින්ංම උදේසන අප පින්ව සිල් දෙනාටම මෙ සිටං යොක්තුව ආශිර්වාද කරනවා. ධර්මරත්නය කරෙහි බැද්ති සිතක් ක පපුද වගෙන. ගෞරවේ. ඒ ධර්මය අවබෝධ කරන අදහසී. නහතුමා අනිසිති ධර්මය ශ්‍රෝණය කරලා මේ ගෞතුම බුදු සසනීම උතුම් ධර්මාබෝධීින් සැනසීමල බන්න මේ පින්ංව සිර්්ධනාටමත් වාසන අහදාාවත්වා. සාදු සාධ සාධ. ානම ෝදනාව අදදශී පින්සිිතු වෙල සදාම් දේශනාවට බැතිබර දායකත්වය සලසලදුන්නේ තිස්ස පෙළ පාර මැදපිටි තැන හගුරන් කෙත කියන ලිපිනේ පදිංචි පින්නත් සුයිීමමාලි දිසානායක මහත්මයේ සහ තිසර මහත ඇතුළ පවුලි සීලු දෙනා විසි බලාපොරෘත්තුයනයි පංගතුන් තිස්තුගිනි ජන්මධදින දෙනන සුවිමාලි දිසානායක මහම දුක් නිරෝගි සූ පිණස punya ාර්තුර පිනා අන මෝදන් කරන ලාපරොත් වෙනවා. ඉති අද දවසේ ධර්ම දාන්මේ වසෙන් ජනිතු සියලු පුුණි සම්හාර ධර්මයෙන් සියලු දෙවියන්ට අන මෝදං කරමු සක් දෙවිදුන් පදාන් සදවළවා සීු දෙවිය මපि සතු ට අන ෝද විශේෂෙන් පිනක් සතුරුණ දෙවියන්ගේ ධාර්මිකරැකවරණය තිස්තුමිනි ධන්මතිනේ සමරන සොයිමාලී දිසානායක මහත්මයට සල සාධ සියලු දෙවියන්ටත් උතුම් ධර්මාබෝධී පිණිසම උදාර්තරපි උපකාරවෙත්වා සා සීලපොන ධර්මයන්, අප ගෘරදේෝවත්තුම පින්නත් ලොක මී ස් පදාාන සියලූ මහා සංගරත්තේයට මේ උධාර්ත්‍රර පිනන මෝදං ත්වා මහ සඟරුවූන් නිදුක්විත්වා නීරෝගිවිත්වා සූ පත්ත්වා උතුම් ධර්මාබෝධී පිණිස වාසනාව ලබත්වා සාදු ැස් කළ සීලප ධර්මයන් ස්තුංගෙන ජන්මදිනය සමරණ සුයි මාලි දෙසානායක මහත්මීට මිය ධාර්ථර පින මෝදංගවෙත්තා ඒ මහත්මියය නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සූ පත්යත්තා කරන්නාව සියලූම් ධාර්මික කටයුතු සරපකාරයම ෂ් සිද්ධ වේවා සුසීම් සිල්ගුණද මාරක්ෂා කරගන්න තුම් ධර්මාබෝධී පිණිසත් මේ සියලුපින් උපකාරවෙත්වා සාදු රැස්කල් සියලු පොුණනි ධර්මයන් මීට මාස් හතරකට පෙර මේ පරලෝගිය සුජා ගුරලුවන් මෑනියන්ට මේ උදාාර පිනාන මෝදංවිත්වා එවගේ මේසු විමමාලිජ ජනායක් මහත්මය සහ රසංගති සර මහත්මින් නමින් මේ ජීවිත අනන්ත සසර පුරාාවටත් මේ පරලෝගිය සියලූම් ඥාතිීත මිත්‍රාදීන්ට මේ පිහන මෝදගවිත්වා. එසලු ඥාතිීන් පරලෝවසිං සූ පත්වේවා සැපවත්වේවා නොදුරු භවයක දීම සසර දුකින් අතමි දෙත්වා සාතු. ැස්කල සල් පෝඩධ ධර්මයන් සිය දෙවන දරූපත සඳහා සූදානං වන සුයිමාලි දිසානායක මහත්මයට අනුමෝදංවිත්වා සූසී නිදුක් නිරෝගය ව දරවා මෙලොවට බිහි කරන්න මියඋදාාර්ථරපින්න උපකාරවිත්වා ආශිරුවාද විත්වා එවගේම අද දින විභාග කටයුත්තකන මුහුණ දීමන සිටින වෛද්්‍ය රසංග තිසරා මහතාට සූසීීමම කර්දරයක් පීඩාවක් නැතුව ඒ කටයුතු සාර්ථක විශ් සිද්ධ කරගන්න තුනරුවනි අනන්ත ආශිරුවාදය හිමිවිත්ව එවගේම ශාක්ක්‍ය තිසේරා පොතනුවන්ට එවගේම දිිපාර්ශයීමම දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට කල්්‍යයානමිත්‍ර සීල් දෙනාට මහෝධාර්තර පින අනුමෝදංග වෙත්තා මේ පින්බලින්. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයතුවාදේ සාරපකාරීමම සාර්ථක වෙත්තාාවමේ පිංහතුන්ගේ රැකිරක්ෂ කටේතුවාදේ දදින දිද්‍යියුණොට පත්ත්වා. සුසීමම් ධර්මය සිරෙන්න්නත්. උතුම් ධර්මාබෝදී පිණිසත් වාසනහදාාවත්වා සාාධ. ීල් පින් ධර්මේශෝනය ළොබ සෑම් සිල් දෙනාට අනමෝදං විත්වා එයගේීම් ශ්‍රද්දා මාසික ධර්මදාන සමාජකන්ටත් ශ්‍රද්ධ කාරමන්ඩී සිල් දෙනාටමත් මේව ධාර්ථර පින මෝදං විත්වා මේ පින්බලින් සල් දෙනාම නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සූපත්තිත්වා සීල්ු ධාර්ම කටයතු සරපකාරම ෂ්ට සිද්ධ වේවා සුවසීම් සිල්ගුණ දම් ආරක්ෂකර ගන්නත් මේ ගෞතු බුදදුසනීම ධර්මා බෝධී පිනි සසත්. දුල්ලබෝව වාසනහුදවිත්වා සාධ 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 ශිල්ගනාටම තෙරුවන්සරණයි නමෝබුද්දායි.